Sri Dham YouTube channel. මෙම කවිබණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. හිමගත නිසසලය දහවල මුලුල්ලි මිදුන් සාලුව පෙරලෙයි කාන්දු වාලල්ලි සාවකුමුවකු පැන යනවා ඇසිල්ලි සුවෙන්දයි සාතර අතවන මල් පියල්ලි පන්සියයක් තවසන් පිරිවරගෙන පොසත්තවුස් තෙමදිවිසං පුරාගෙන වනයේවේසෙයි නායකකම ආරාගෙන සැනසෙති මේ පිරිස සිල්වත් පුරාගෙන පන්සිය දෙනා පාලවැල නිලුමෙට යනවා දියල්ලකින් පිරිසිතුවි යාලි එනවා පවුන් වඩනවා දැනින් සැනසිනවා මිවිදිහට ඉතිං කාලයේ ගතවෙනවා හිතුවක් කාර තවුසෙකිමේ පිරිස මැද හිතු හිතු දෙකරයි නැගති ගුණද හොඳ කොතරම් අවවාද දුන්නත් කරුණු ඇද ඔහු කල්ගෙවන්නේ ඒවානුපිලි පැද පින්වතුනි මේ පන්සියයක් තාපසවරු පිරිවර මැද්දේ එක්තරා හිතුවක්කාර තාපසයෙක් සිටිනු. ඔහු තම හිතු හිතු දේ පමණයි සිදු කරන්නේ. දවසක් මේ තාපසයාගේ කුටියට විෂඝෝර සර්පෙක් ඇතුළු වෙනවා. මේ විෂඝෝර සර්පයාව නාගයව අල්ලගෙන උණ පුරුකක් ඇතුලේ දාලා ඔහුව ඇති දැඩි කරනවා. දැන් කොතෙක් දුරට මේ සර්පයාට හිත ගියාද කිව්වොත් මේ ඇති දැඩි කරන සර්පයා වේලුක පුතා නමින්ද මේ සර්පයාව ඇති කරන තාපසයා වේලුක පියා නමින් හැඳින්වෙනවා. දැන් මේ පිළිබඳව මේ හැම දෙනා අතරම ප්‍රචලිත වුණ ආකාරය අපි බලමු. අලෝයම ආතට ආරගෙන කිරිටිකද පොවයි මිදියුස සමග රස ආහාර නිතර කවයි සිමිර සල සලා උගේ තහදිය දෙනිවයි වේලුක පුතා
සමගින් කාල දවස කිවයි අද සිට මාගේ පුතුමි සර්පයාය ඔහු ඇති කරන මා ආදර පියාය නිතරම ඌවාතැර පිටතක නොයාය එහෙ මේ ගියත් යන්නේ හිත තියාය වනයාරණි ඔහු ගැන තොරතුරු යාවී තවුසාසාරපයාට සිනිහස වැඩිවේවී තවසන්තවුස් පිරිසක්මිහි පැමිණිවි වේලුක පියා හටමිලෙස පාවසාවී තාපස තුමනි ඔය සෙල්ලම බයානක වරදින්නිය ඔබ නොසිතන වෙලාවක ඒ ගැන තමයි ඇත්තට අපි හිතේ දුක ඔබේ ජීවිතය වෙනවාමයි මලානික කවුරුත් තෙපාමාට උපදෙස් දෙන්න මේ මගේ පුතා බැහැ මට අතහැර යන්න ඕ නැතිවුනොත් බැහැ ඒ දුක ඉවසන්න ඉඩ දුන මැනවි මට මගේ පාඩුවේ ඉන්න කවුරුත් එපා කිව්වත් නොහන තැන මේ සියලු දෙනා නායක තාපසතුමාණන් ළඟට ගිහිල්ලා එදා මේ භයානක අනතුර පිළිබඳව මෙන්න මේ විදිහටයි පැමිණිලා විසකුරු සර්පයේ කුහාට සිනිහස බැන්ද තාපසයේ කුසිටි තම කුටි යෙහි දැන්ද ඇති දැඩි කරනවා ඔහු කිරි පොවමින්ද මෙවැනි දේට ඊට දීමට පුළුවන්ද සාමිනි මේ විපත අපටත් පල පාවි ඔබගෙන් පවා සමහර අය විමසාවි දිවි මඟ පිළිබඳව පියසැක ඇතිවේවි විසඳුම් නොලැබුනොත්
විපතක් ළඟ ඒවි තෙරුන් නොමේ ගානී දිවියක වාටිනාකම කෙලිවෙනවානීද ඔහුගේ මොඩකම තපසට ගියත් නැති නම් හිම නොවන තම කිරිපෙවුනාමුත් සර්පයෙකුට පලද කිම පින්වතුනි මේ බෝසත් තාපසතුමාණන් ඒ වෙලාවේ අර තාපසවරුන්ට කියනවා ඒ සර්පයාව ඇති දැඩි කරන තාපසයා මා ඉන්න ස්ථානයට රැගෙන එන්න කියලා. එහෙම රැගෙන ආවට පස්සේ ඔහුගෙන් කරුණු විමසද්දී මේ විසගෝර සර්පයා හදන වේලුක තාපසයා මොනවද අපේ කරුණු කියලා. ස්වාමිනියේ සර්පයා මාගේ පුතුය පුතුවට ඇති සිනිහස පාල ගතුය මගේ පන උගේ පාන දෙන්නාට සතුය වේලුක පුතුහාට හදවත නතුය සර්පයා විස්වාසෙන් සැලකීම මෝඩකමක් බව නොදානීද තාම නුඹගේ ජීවිතයද වැනසීම සිදුවෙනවා නියතයි ළඟදීම නෑනෑ වේලුක හරි සුරතල්ය මගේ ළඟට වී බොහොම කල්ය ස්වාමිනියුගේ ඇසුරද මනලුල්ය මගේ කුටිය දැන් හරි සුවිසල්ය වේලුක නොමැතිව ජීවත් වීමට බෑබෑ ස්වාමිනි ඇත්තට මහට උගේ ඇසුර ඇත මට සැනසීමට ඉඩ දෙනු මට මාගේ පුතු සැදීමට කොතෙක් කිව්වත් නායක තාපසතුමාණන් කියන දේවත් නාහන නිසා එහෙමනම් ඒ විසගෝර සර්පයාගෙන්ම නුඹ විනාශ වේවයයි මේ නායක බෝසත් තාපසතුමා තම කුටියට වැඩම පිනතුනි කාලය ගෙවී ගියා නැවත දවසක් මේ නායක තාපසතුමාණන් තම පිරිස කැඳවලා මෙන්න මේ විදිහට අලුත් අදහසක් ඉදිරිපත් කරනවා අපගේ වනේ පෙත ඉන්සර වාගේ සුන්දර නේ තැන් අමුතු වේලා ගහකොළ තිබුණත් පලවැලනේ දැන් ඉමිරි රස වේනාතකට වේලා ඉමිරි රස වේනාතකට වේලා යන එන මග තොට හරියට පාලුයි මිහිකත අපටම උරන වේලා කීරණයක් ගාමු
අපි හැම එක් වී හිමාල ජීවන අරණ බලා ගංගායල දොල සිඳි ගොසින් මිහි ජලයේ දෙහැම තැන අඩුවන්නේ නිත අස නැති බව ඔබට දැනෙනවාද ලොකු වෙනස කිමේ ඇතිවන්නේ ලොකු වෙනස කිමේ ඇතිවන්නේ ඔබ හැම දින ආද මේ ගැන කිව යුතු යමක් තිබේනම් පවසන්නේ හොඳමයි ස්වාමීනි ඔබේ අතහාසය අපි කවුරුත් මෙහි අගයන්නේ අපි කවුරුත් මෙහි අගයන්නේ එහෙනම් තවුසනී හෙට අරුණට පෙර යන්නට කවුරුත් සැරසෙන්න අවැසි අවැසිදේ ඇත්නං කිසිවක් ඒවක් දැන් සකසාගන්න ඒවත් දැන් සකසාගන්න මේ තීරණයට එකඟ වෙලා අපි හිමාලයට හෙට යමු යන්න අනිකුත් තවුසන් සියලු දෙනාට මේ පුවත විගසින් පවසන්න මේ පුවත විගසින් පවසන්න මෙසේ ආහාර හිඟකමින් ජලය හිඟකමින් මේ පිරිස හිමාලය බලා පිටත් වෙන්නට තීරණය කළත් මේ සියල්ල අහගෙන ඉන්න අර වේලුක තාපසයා සර්පය හදන තාපසයා බලමු අපි මොනවද කියන්නේ කියලා මගේ පුතු අතර මම කෙලෙසද පිට වෙන්නේ කවුරුද පුතුට කන්නට බොන්නට දෙන්නේ එහෙනම් පුතාවත් මා අරගෙන යන්නේ තවුසා එසේ කියමින් එහි ලත වෙන්නේ බෑ සර්පයාගෙන යනු නොහැක එහෙ නායක තවුසාගේ කාට හඬ එවිට ඇහෙ ඒවා සීතට ගාත්තාත් සෙල්ලමට පාහේ පින්වත සර්පයාගෙන් යම් දිනක නැහේ නායක තවුස් තුමමි විලසින් කීවා පුතුහට ආදරෙන් නොම වැටේවා
යක් ගන්න දැන් කාලය ආවා ඉරණම ආනුව විසඳෙන දෙමය මේවා වේලුක තවුස් තෙම හඬ හඬ දුක් වන්නේ සර්පයාතරදා මා කෙලේ සද යන්නේ වැවිය නොහැකි දුක් ගින්දර ඇවිලෙන්නේ තෙලොවක් අතරේමයි ඔහු දැන් පසුවන්නේ තවුසන් සෑම දෙනා යනමි ගමන ගැන කාතිකා කරති කවුරුත් මුව අගටගෙන සැරසෙති සමහරුන් ඇතිද හකුලාගෙන එන මුතුවාරතවුස් තෙමමි නිහඬවින එහෙනම් තවුස් තෙම මම මෙහි නවතින්නම් වේලුක පුතුට මගේ රැක වරණය දෙන්නම් වන බල ගඩාගෙටි හෙම කෙනැවිත් දෙන්නම් තනිවම මේ ආරණේ ඔහු හා පසුවෙන්නම් බැබැයට ඉඩ දීමට නොහැක මට කිසිවකු නොමැත ඔබගේ ඔය නොතානියට දින දෙක තුනින් නැවිදින් නොබේ පුතනු හට ආහාර දිය හැකිය ඉඩ නැසකයකට සෑම අතින්ම භයානක මේ වනාරණ තුළ තනියම ඔබට ජීවත් වීම අපහසුයි. අනිත් අතට ඔබේ ජීවිතය ගැන මා වග කිව යුතුයි. එහෙමනම් ඔබේ වේලුක පුතාව සර්පයව ඉඳලා හිටලා බලලා එන්න මං අවසර දෙන්න. මෙන්න මේ විදිහට කියලා පින්වතුනි වේලුක තාපසයාගේ කැමැත්ත අරගෙන දැන් අකමැත්තෙන් හරි මේ පිරිස සමග ඔහු කොහොමද ගමනට සූදානම් වෙන්නේ? උනේ පුරුකක් ගේනත් වේලුක තමන්නේ ඇබයක් ගසාලා හොඳ හැටි වහන්නේ වැවිය නොහැකි තැන කඳුලෙලි සලන්නි යලියෙන අදහසින් පියවර මනින්නි තවුසං පිරිස පියමැනමැන යන ගමනේ
වන ආරණි ගෞගණනක් ගෝසින් නැවතුන තුරු සේවනි වෙහෙසනිවා යාලි යාලි ගමනට ඇදුනි හිමාලයේ වෙන තැනකට ආවෝය දියලි වෙලින් පිරිසම දිය නැවෝය වන පලගඩාගෙටි හොඳ හැටි කෑවෝය මහවන පිතේ මකරන්දය බීවෝය දින දෙක තුනක් මේ විදිහට ගත වෙනවා වේලුක හඬ පුතු සිහි කරන කොට අයියෝ මගේ පුතා මාළඟ නොමැති විට කෙලෙසක ඉවසන්නේ වැවිය නොහැක මට පින්වතුනි අලුත් අරණට ගිහිල්ලා නායක බෝසත්තුමා ළඟ ඉඳගෙන මේ වේලුක තාපසයා හඬන වැළපෙන වෙලාවේ මේ සර්පයාව බලලා එන්න යන්න අවසර ලබා දෙනවා මේ තාපසතුමා. ආන්න ඒ වෙලාවේ ලැබුණු අවසරයෙන් වහාම ඔහු තම පරණ අරණට ආරණ්‍ය සේනාසනයට තම කුටියට ගිහිල්ලා වේලුක තාපසයාගේ දුක සැප විමසන්න සෝදානම් වෙන්නේ මේ විදිහටයි. ආදර පුතනුවනි දැක ගන්නයි ආවේ දින දෙක තුනක් නෑ මම පීවෙත් කෑවේ ගියදා සිටම හැම මොහොතෙම නුඹ සීවේ තවසාවුන පුරුකේ ඇබයද ගැලවුවේ පුතු දැක ගන්න ආසාවෙන් දැවුන සිත උණු පුරුකට එදා දැම්මා ඔහුගේ අත විසගුරු සර්පයා හපමින් දැමුව අත පඩගා ගියා මේ මහවර වන අරණ වෙත විසදල විසෙන් තවුසාසි නැති වූවා අත අල්ලගෙන අම්මියැයි මොරගෙවා අවසන් හුස්ම පොත ගුවනට මුසු වූවා ඉරණම අනුව විස දෙන දේමය මීවා ඉතුවක් කාරවි ඉතු හිතු දේකෙරුවා
සංමතයට පිටුපා කාට යුතු කෙරුවා පොතැනක සීතං හෝවාත වැනුවායි මාරුවා අනුවනකමනිසා දුකකට මූල පිරුවා ජීවත් කොතෙක් දෙන එය වැරදි කියලා ඕ පිළිගත් තෙන හිස මුදුනින් තියලා බැලුවත් පින්වතුනි නිවැරදි තැන සොයලා අනුවෙන යාට කිම යාගුණ තම් පොවෙලා කිරිපෙවුනාමුත් සර්පයා ගැන සිතුවේ නැති තුන්නාවවාද මෝතක්වත් හිතුවේ නැති කිසි දවසකදී යාගුණතම් පිරුවේ නැති තවුසෙක් කුණත් කුමකට ගුණ සුවඳ නැති පින්වතුනි සතියක් ගෙවී ගියා අර අනිකුත් තාපසවරුන්ට මේ තාපසයා ආපසු නොයන නිසා මහත් සැකයක් ඇතු නායක තාපසතුමානන්ගෙන් අවස්ථර ලබාගෙන ඔවුන් ගත කළ පරණ කුටිය වෙතට විගසින් ගමන් කළා. ගව් ගණනාවක් දුරගෙවාගෙන යන මේ පිරිසට මේ වේලුක පියා වේලුක තාපසයා සර්පය හදන තාපසයා ඔහුට සිදු වී ඇති දේ ගැන එදා පැහැදිලි වෙන දකින්න ලැබෙන්නේ. සිරුරෙන් නැගෙන දුර්ගන්ධය නැගේ මෙහෙම දෙනට තොරතුරු එලි සාගේ මල තඳ පිනිය අනුවන කමනිසාමි හැම උනිය තවුසන් එක්ව ඔහු ආදාහනය කොට ආපසු පිටත් වී ඔවුනගේ අසපුවට මේ පුවත පැවසුවෙන් බෝසත් තවුසා හට ඔහු සැලකලා මෙපුවතමි පිරිස හට කීවත් කොතෙක් මානුවනින් තවුසා
ate kandunni nomete kisi vite kedi ite mi pili bande den pave san kaate ikman novenu obe kisi dine kisi dete mate kede taavu saat mame kote kut kiva enamudu eva dan ohu ohu no tekuva ohu kiripevu sarpaya ohu venesuva tausani dana ganna per akusal meva hite suve pata kene kute dene avevade karagata nohe kivi nammiye ave bodhe කලයක් මොනින් ආවෙලාදීය දෙමුවාද ඒ ලෙසටම ඔව දන්නිස් පාල නීද නුවනැත්තන්ගේ බාස් ඊවතට තමන් නී යයිඋන් සීතන්නි වේලුක තවුසාට උනදය බලන්නි අනුවන කමට නෑ පිළියම් තිබෙන්නි videos හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණු සක්‍රිය කරන්නත්